සැක්තැම්බර් 21 වෙනිදා මේ රටේ ජනාධිපති පදවියට සජිත් ප්‍රේමදාස මහත්මයා පත් වෙනවා. ලේසි ඕනෑම ATM එකකට යන්න, රන් කාසි දිනා ගන්න. ලංකපේ සමග ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් අද පෙරවරු වේ ජනාධිපතිවරණයට අප මුදල් තැන්පත් කෙරුණා. සමග ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දෝ බණ්ඩාර මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන මහතා සමග පැමිණ අද අප තැන්පත් කළා. මහාචාර්ය ජීඑල් පිරිස් සහ මහාචාර්ය චරිත හේරත් යන මහත්වරුන් ඇතුළු සමග ජනබලවේගය ප්‍රමුඛ සංධානයට සහාය දෙන පාර්ශ්වද මේ අවස්ථාවට එක් වුණා. අද මේ රට ගොඩනගලා මේ රටේ තරුණයින්ට අනාගතයේ ජීවත් වෙන්න පුළුවන් රටක් අපි නිර්මාණය කරනවා. ඒ සඳහා සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක අද රටේ සියලුම දෙනා එකහු වෙලා මේ සටනට ශක්තිය දෙනවා. ඒ වගේම විශාල කාණ්ඩායමක් රට පාලනය කරන්න පුළුවන් නායකයෝ පිරිසක් එතුමා වටා එකහු වෙලා ඉන්නවා. අනිවාර්යයෙන්ම අපි ලබන සැප්තැම්බර් 21 වෙනිදා මේ රටේ ජනාධිපති පදවියට සජිත් ප්‍රේමදාස මහත්මයා පත් වෙනවා. පොහොට්ටුවේ 92 ජනාධිපතිතුමාට එකතු වුණායි ඉලිවරලා ලොකු මගුල් ගියක් වගේ කතා කරනවා. පැහැදිලිව කියන්න ඕන පාර්ලිමේන්තුවේ 225න් බහුතරය අරගෙන නෙමෙයි ජනාධිපති තෝරන්නේ. මහා ඡන්දදායකව මිලියන 17 බහුතරෙන් තමයි ඡන්දය තෝරන්නේ. නිසා මන්ත්‍රීවරු ගියා කියලා ඉවරලා පුද්ගලෝ යනවද නැද්ද කියන පිළිබඳව ගැටලුවක් තියෙනවා. ඒක මේ 92 තමයි. කේලි රම්බුකොල්ල මැතිතුමාට විරුද්ධව අපි විශ්වාස භංගයක් ගෙනාපු වෙලාවේ එතුමා හොරකම් කරලා නැහැ. එතුමා බාල බෙහෙත් ගෙනල්ලා මිනිස්සු මරන්න උදව් කරලා නැහැ කියලා අත උස්සපු කට්ටිය. ඒක මාධ්‍යවේදී ඔබතුමන්ලාගේ මම ඉල්ලීමක් කරනවා. මේ යන හැම කෙනාටම නඩු තියෙනවා. කැරම් බෝඩ් නඩු තියෙනවා, පොහොර නඩු තියෙනවා, මේ කප්පන් නඩු තියෙනවා නේද? ඒ නඩු තියෙන කට්ටිය ඔක්කොම දැන් මේ සෙට් වෙනවා මේ කට්ටියත් එක්ක. නිසා 225න් බෞතරෙන්නේ මේ ඡන්දය තියෙන්නේ මහ ජනතාවගේ බෞතරේ. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමග